අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා IPC e-learning.lk වෙත. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අලුත්ම පාඩමක්. ඒ තමයි රජය සහ ව්‍යාපාර සහ ව්‍යාපාරවල ආචාර ධර්මවල වැදගත්කම. හරිද? මේ පාඩම ඇවිල්ලා ඔගොල්ලේ ඒලව සිලබස් එකේ තියෙන මුල් හරි තියෙන පාඩම් දෙකක්. ඒ කියන්නේ ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ ඔගොල්ලේ ඒලව සිලබස් එකේ කියන්නේ කොමර්ස් නම් කරන්නේ ඒලව සිලබස් එකේ දෙවෙනි පාඩම. තුන්වෙනි පාඩම තමයි මේ රජය සහ ව්‍යාපාර කියන පාඩම. ඉතින් සමහරු දැනටමත් මේ පාඩම ඉගෙනගෙන තියන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අද අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ රජය සහ ව්‍යාපාර කියන කොටස. හරිද? හරි. රජය සහ ව්‍යාපාර රජය කිව්වට පස්සේ මොකද්ද මතක් වෙන්නේ? තිස්ස කිව්වම මතක් වෙන්නේ වාව. රජය කිව්වට පස්සේ මතක් වෙන්නේ වාව කියලා පුද්ගලෙක්ට වාට මතක් වෙනවා ඇති. හරිද? හරි. රජය රටක ගමන් මගේ කේන්ද්‍රීය ආයතනය තමයි මේ රජය කියලා කියන්නේ. හරිද? දැන් මේ රටක් ගත්තට පස්සේ ඕනම රටක් ලංකාව විතරක් නෙමෙයි ඕනම රටක් ගත්තට පස්සේ මේ රට දුවවන්නේ මෙන්න මේ රජය කියන එක විසින්. හරිද? ඇත්තටම මේ රජය කියලා කියන්නේ මේ මිනිස්සුන්ට කිලත් කියනවා. හැබැයි ඊට වඩා දේශපාලන ගේම් එකක් මේ රජය තුලින් යනවා. හරිද? ඒක වෙනම කතාවක්. කොහොම හරි රටක් ඉදිරියට ගෙන යන්නේ ඒ රටේ සංවර්ධනය අරගෙන යන්නේ මෙන්න මේ රජය විසින්. ඉතින් ගොඩක් දේශපාලනඥයන් ගොඩක් විවිධ පක්ෂ මෙන්න මේ රජය බවට පරිවර්තනය වෙන්න විශාල උත්සාහයක් දරනවා අපිට පේනවා. හරිද? හරි. ඉතින් මේ රජය තමයි මේ රටේ සීලු කටයුතු සිද්ධ කරන්නේ. රටේ පාලනය රැගෙන යන්නේ රජය. එහෙම පාලනය රැගෙන යනකොට රටක දියුණුවට මෙන්න මේ ආර්ථික දියුණුව කියන එක නේද? ආර්ථික සංවර්ධනය වගේ ආර්ථික වශයෙන් සංවර්ධනය වීම ඉතාමත් වැදගත්. ඇයි? රටක මූල්‍ය පද්ධතිය මේ හැම දෙයක්ම එකතු වෙලා තියෙන මෙන්න මේ රටක ආර්ථික පද්ධතියක් එක්ක. හරිද? එතකොට මෙන්න මේ රජය විසින් ආර්ථිකයේ මෙහෙවීමේ අරමුණු තියෙනවා. දැන් මං කිව්වා රජය කියන්නේ මොකද්ද? එතකොට රජයක මූලික අරමුණක් තමයි මෙන්න මේ ආර්ථිකයේ මෙහෙවීම, රටේ ආර්ථිකයේ හැසිරවීම. එතකොට මේ ආර්ථිකයේ හැසිරවීමේදී රජයේ මූලික අරමුණු තියෙනවා. ඇයි රජය ආර්ථික අරමුණු ආර්ථිකය හසුරුවන්නේ කියන එකට අරමුණු තියෙනවා. හරිද? මේ රජය රටේ ආර්ථිකයට බලපෑම් කරන්න එක හේතුව තමයි ආර්ථික වර්ධනය හා සංවර්ධනය. හරිද? මේ ආර්ථික වර්ධනය නැත්තම් ආර්ථික වෘද්ධිය කියලා අපි කියන්නේ රටේ මූර්ත ජාතික නිෂ්පාදනයේ ඉහළ යාම, අඛණ්ඩව ඉහළ යාම. හරිද? දැන් අපි ආර්ථික වර්ධනය කිව්වට පස්සේ ඔයා මේ දේවල් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඇති. ආර්ථික වර්ධනය, මේ ආර්ථික වර්ධනය සිද්ධ වෙන්නේ නැහැ එකපාරක් මූර්ත ජල ජාතික නිෂ්පාදනය මූර්ත දල ජාතික නිෂ්පාදනය දජානි මේ එකපාරක් දජානි ඉහළ ගියා කියලා ඒ රටේ ආර්ථික වර්ධනයක් වෙන්නේ නැහැ, ආර්ථික වෘද්ධියක් වෙන්නේ නැහැ. හරිද? මෙන්න මේක අඛණ්ඩව සිදුවෙනවා නම්, අඛණ්ඩව වසර කිහිපයක් සිද්ධ වෙනවා නම් මොකද වෙන්නේ? රටේ ආර්ථික වර්ධනය නැත්නම් රටේ ආර්ථික වෘද්ධිය වැඩි වෙනවා. අන්න රජයක එක අරමුණක් තමයි මේ ආර්ථික වෘද්ධිය ඇති කිරීම. හරිද? මේ ආර්ථික වෘද්ධිය ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ආර්ථික වෘද්ධිය මගින් තමයි රටක සමස්තංශ දියුණුවට පත් වෙනවා. ඇයි? රටේ ආර්ථිකයේ වර්ධනයක් තියනවා කියන්නේ මොනවාද? ඒවා අනිත් අංශ අතරත් අනිත් උපාංශ අතරත් මේගොල්ලෝ බෙදා හරිනවා. ඒ කියන්නේ ඉහළ සිට පහළට මේ වර්ධනේ ප්‍රතිලාභ බෙදා හරිනවා. හරිද? ඔනක තමයි ආර්ථික වර්ධනය. හැබැයි ආර්ථික සංවර්ධනය කියන්නේ වෙනම සංකල්පයක්. බලන්න මේ ආර්ථික සංවර්ධනය කියලා කියන්නේ වර්ධනය තුළින් ප්‍රතිලාභ සමස්ත ජනතාව අතරට බෙදා හැරීම. අර වගේම තමයි. හැබැයි මේක එක පැත්තකින් විතරක්ම නෙමෙයි යන්නේ. ආර්ථික වර්ධනය එක දිගට මුක්ත දල ජාතික නිෂ්පාදනය ඉහළ යනවා නම් ඒක ආර්ථික වර්ධනය. ආර්ථික සංවර්ධනයේදී වෙන්නේ මේ දේවල් මහජනතාවටම බෙදා හරිනවා. එක පැත්තක් විතරක් නෙමෙයි. දිළිඳුකම නැති කරන්න,
නේද රටේ සංවර්ධනයක් ඇති කරන්න අපි සංවර්ධනයක් කියලා කියන්නේ එක තැනක දියුණුවක් දකින්න එක විතරක් නෙමෙයි එක තැනක වර්ධනයක් වර්ධනයක් දකින්න එක නෙමෙයි හරිද මේ සමස්ත රටේ හැම අංශයක්ම හරිද සමාජීය අතින් මිනිසුන්ගේ පැවැත්ම අතින් මිනිසුන්ගේ දිලුඳුකම නැති කරලා මෙන්න මේ මහ ජනතාවට මේක විතන් කරලා සංවර්ධනයක් ඇති කිරීම තමයි මෙන්න මේ ආර්ථික සංවර්ධනය කියලා කියන්නේ ආයි තින් රජයක අරමුණක් තමයි ආර්ථික වර්ධනය හා ආර්ථික සංවර්ධනය කියන්නේත් හරිද හරි දෙවෙනි එක තමයි පූර්ණ සේවා නියුක්තිය මම මෙතන ලියන්න රජයක අරමුණු නේ රජයක ආර්ථික අරමුණු පළවෙනි එක මොකද්ද ආර්ථික වර්ධනය සහ සංවර්ධනය ඊළඟ එක පූර්ණ සේවා නියුක්තිය පූර්ණ සේවා නියුක්තිය මේ රජයේ තියෙන තව අරමුණක් තමයි මෙන්න මේ පූර්ණ සේවා නියුක්තිය මේ පූර්ණ සේවා නියුක්තිය කියන්නේ රටේ සමස්ත ජනතාවට සමස්ත ජනතාවගේ ශ්‍රම සම්පත අපතේ යන්න නොදී ඒකෙන් ප්‍රයෝජන ගැනීම හැමෝටම රසා ලබා දීම හැමෝම වැඩ කරන්න ඕනේ නිකන් ඉන්න බෑ හැමෝටම රැකියාවක් තියෙන්න ඕනේ හැමෝම මේ ශ්‍රමය තමන්ගේ ශ්‍රමය පාවිච්චි කරන්න ඕනේ අන්න ඒක තමයි මේ පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත තමයි සේවා වියුක්තිය රසා නැතුව ඉන්නවා නම් කොටසක් ඒගොල්ලෝ තමයි ඒ රටේ සේවා වියුක්තිය නියුක්තිය කියන්නේ රැකියා තියෙන අය සේවා වියුක්තිය කියන්නේ රැකියා නැති අය පැහැදිලි හරි එහෙනම් පූර්ණ සේවා නියුක්තිය රජයක තියෙන අරමුණ ඊළඟ එක තමයි ආර්ථික ස්ථායීතාව මේ ආර්ථික ස්ථායීතාව අපි කතා කරා ශ්‍රී ලංකා මහ බැංකුව ගැන කතා කරද්දී ශ්‍රී ලංකා මහ බැංකුව ගැන කතා කරද්දී අපි කතා කරා ශ්‍රී ලංකා මහ බැංකුවේ කරුණක් තමයි මෙන්න මේ ආර්ථික ස්ථායීතාව හා මිලිස් ස්ථායීතාව කියලා කියන්නේ නේද එතකොටත් අපි කතා කරා මොකද්ද මේ ආර්ථික ස්ථායීතාව කියන්නේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යන්න ඕනේ ස්ථාවර මට්ටමක නිකන් අඩු වෙන්න නෙමෙයි වැඩි උච්චාව ආර්ථික උච්චාවචනත් ආර්ථික පසුබෑම් ඒවා මුකුත් උච්චාවචන ඒවා වෙන්න දෙන්නේ නැතුව එක ස්ථාවරක පවත්වාගෙන යන්න ඕනේ මිල උච්චාවචන වෙන්න දෙන්නේ නැතුව එක ස්ථාවරක පවත්වාගෙන යන්න මං කිව්වා එක කොහොමද වෙන්නේ කියලා ශ්‍රී ලංකා මහ බැංකුව කතා කරද්දී අපි පැහැදිලි කරා හරිද හරි තව එකක් තමයි සාධාරණ ආදායම් ව්‍යාප්තිය සාධාරණ ආදායම් ව්‍යාප්තිය ආදායම් ව්‍යාප්තිය සාධාරණීකරණය මේ වචන මම වැඩිය පැහැදිලි කරන්න යන්නේ නැහැ හේතුව තමයි ඔයා දැන්ටමත් AAT පළමුණ අධීරය තුළ ඕගොල්ලේ ඉකෝන් සබ්ජෙක්ට් එක නැත්නම් ආර්ථික විද්‍යාව තුළ මේ වචන වඩාත් පැහැදිලි කරනවා ඒත් එක්කම මම මේ වචන කොහොම හරි ශ්‍රී ලංකා මහ බැංකුව කතා කරද්දී පොඩ පොඩ සාකච්ඡා කරලා තියෙනවා හරිද ඉතින් අමුතුවෙන් සාකච්ඡා කරන්න දෙයක් නැහැ ආදාය ව්‍යාප්තිය සාධාරණීකරණය නැත්නම් සාධාරණ ආදායම් ව්‍යාප්තිය ඒ කියන්නේ මෙහෙමයි මිනිසුන්ට බෙදෙන ආදායම තියෙනවනේ ඔයා රැකියාව කරනවා නම් ඔයාගේ ආදායම මේක නිකන් උඩයි බිමයි තියෙන්න බෑ හරිද ලොකු විශාල වෙනස්කම් තියෙන්න බෑ දැන් ලංකාවගේ රටක ගත්තට පස්සේ එක මිනිහෙක් රුපියල් ලක්ෂ 50ක් විතර හොයනකොට හරිද ලක්ෂ 50 හොයන මිනිස්සු ඉන්නවා හරිද ලක්ෂ 50ක් විතර හොයනකොට තව එක්කෙනෙක් ඉන්නවා රුපියල් 50000ක් හොයන සාමාන්‍ය මිනිහෙක් වන් රුපියල් 50000ක් වගේ ලංකාවේ ඇතුලේ
හැබැයි ලක්ෂ 50 ලක්ෂ 100 ලක්ෂ 150 මාසෙට හොයන මිනිස්සු ඉන්නවා හරිද එහෙම ඉන්නා ලංකාවේ හරිද ඉතින් බලන්න කිසිම ආදායම් විෂමතාවේ වැඩි මේ වගේ බලනකොට මේ වගේ රටක එතකොට රටකට තියෙන්න ඕනේ ආදායම් ව්‍යාප්තියේ සාධාරණතාව සාධාරණ ආදායම් ව්‍යාප්තියක් තියෙන්න ඕනේ ඉතින් මේ වගේ අපේ වගේ රටක එක කනගාටුවට දකින්න වෙන්නේ නැහැ හැබැයි ඕස්ට්‍රේලියාව ඒ වගේ රටක ගියාට පස්සේ ඔයාලට දකින්න පුළුවෝ එහෙ අර part time job කරන මිනිස්සු ඉන්නේ පාරතු ගන්න ඒ වගේ මිනිස්සුයි ડોක්ටර්ස්ලා accountantsලා ඒගොල්ලොත් හොයන්නේ ඊට සාපේක්ෂව ගන්න මොකද ආදායම් විෂමතාවයක් නැහැ සාධාරණ ආදායම් ව්‍යාප්තියක් තියෙනවා හරිද හරි ඕක තමයි සාධාරණ ආදායම් ව්‍යාප්තියක් බිහි කරන්න ඕනේ කියන්නේ රජයේ අරමුණක් ඒක හරිද යහපත් අන්තර්ජාතික වෙළඳාම බිහි කිරීම අන්තර්ජාතික වෙළඳාම යහපත් යහපත් අන්තර්ජාතික වෙළඳාම හරිද අන්න හොඳ අන්තර්ජාතික වෙළඳාම හා බාහිර රටවල් එක්ක අන්තර්ජාතික වෙළඳාම හොඳ විදිහට පවත්වාගෙන යනවා අපි ගිය පාඩමේ කතා කරේ අන්තර්ජාතික වෙළඳාම වෙළඳාම් පාඩමේදී හරිද එතකොට හොඳ අන්තර්ජාතික වෙළඳාම පවත්වාගෙන යන්න ඕනේ රටක් වුණාම ඒක රජේ අරමුණ හරිද හරි තිරසාර සංවර්ධනය මේ තිරසාර සංවර්ධනය කියලා කියන්නේ අනාගත පරම්පරාවට තියෙන අයිතිය ආරක්ෂා කරමින් වර්තමානයේ තියෙන සම්පත් ප්‍රයෝජනයට ගැනීම හරිද ඒ කියන්නේ අපි දෙයක් ප්‍රයෝජනයට ගන්නවා නම් මේ ගහකොළ මේ සතා සිව්පාව මේවා ප්‍රයෝජනයට ගන්නකොට මේවා අනාගත පරම්පරාවට ආරක්ෂා කරමින් තමයි ප්‍රයෝජනයට ගන්න ඕනේ ඒක තමයි තිරසර සංවර්ධනය කියලා අදහස් කරන්නේ බලන්න නිර්වචනේ තියෙනවා අනාගත පරම්පරාවට අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනයකි. අනාගතයේ ඉන්නෑට ඒවා ආරක්ෂා කරමින් වර්තමානයේ අපේ අවශ්‍යතා සපුරා ගන්න ඕනේ. හරිද? උන්ට ආරක්ෂා කරන්නත් ඕනේ. අපි අපේ අවශ්‍යතා සපුරා ගන්නත් ඕනේ. හරිද? ඔනක තමයි තිරසර සංවර්ධනය කියලා කියන්නේ. තිරසර සංවර්ධනය ගත්තට පස්සේ කුළුණු තුනක් තියෙනවා. ඒ තමයි ආර්ථික තිරසර සංවර්ධනය සමාජීය තිරසර සංවර්ධනය පාරිසරික තිරසර සංවර්ධනය හරිද ආර්ථික වශයෙන් මේ තිරසර සංවර්ධනය සිද්ධ කරන්න ඕනේ ආර්ථික පැත්තිනු පරිසර පැත්තිනු පරිසරය ආරක්ෂා කරමින් අනාගතයේ ඉන්න ඇට ඒ දේ ආරක්ෂා කරමින් පරිසර තිරසර සංවර්ධනය කරන්න ඕනේ හරිද ඒ වගේම සමාජ තිරසර සංවර්ධනත් ඒ විදිහටම කරන්න ඕනේ ඔන්නෙ විදිහට කුළුණු තුනක් තියෙනවා හරි ඊට පස්සේ අපි දැන් කතා කරා රජය කියන්නේ මොකද්ද රජයක තියෙන ආර්ථික අරමුණු මොනවාද කියලා හරිද දැන් මේ රජයක් මෙන්න මේ කියන ආර්ථික අරමුණු ඉටු කරවා ගන්න ව්‍යාපාරවල දායකත්වය ලබා ගන්න කොහොමද හරිද දැන් රජය ගත්තට පස්සේ ගොඩක් දුරට මේ ව්‍යාපාරවලට ඒගොල්ලෝ පොඩක් උදව් කරනවා වගේ හෙල්ප් එකක් තියෙනවා හරිද ඇත්තටම ලංකාව වගේ රටක ව්‍යාපාරයක් ආරම්භ කරන්න අමාරුයි හරිද හැබැයි මේ රජයේ ව්‍යාපාරවලට පොඩි සපෝට් එකක් දෙනවා ලංකාවෙත් එහෙම තමයි සපෝට් එකක් දෙනවා හරිද ලංකාවේ පොඩ්ඩක් මික්ස් වෙලා තින්නේ හරිද ඒක හදන්න ඕනේ අපි හරිද හරි එතකොට මේ ව්‍යාපාර ගත්තට පස්සේ දැන් බලන්න රජයේ ආර්ථික අරමුණු ඉටු කරවා ගන්න මෙන්න මේ ව්‍යාපාර කියන දේ බලපාන විදිහ මේ ව්‍යාපාර හරිද මේ ව්‍යාපාර කොහොමද රජයේ ආර්ථික අරමුණු ඉටු කරවා ගන්න බලපාන්නේ මේ තමයි ව්‍යාපාර මේ අරමුණු ඉටු කරවා ගන්න කොහොමද බලමු අපි ව්‍යාපාරවල දායකත්වය මෙන්න මේ පූර්ණ සේවා නියුක්තිය කියන ආර්ථික අරමුණු ඉටු කරවා ගන්න ව්‍යාපාර මොකද කරන්නේ සේවා නියුක්තියට දායක වෙනවා පූර්ණ සේවා නියුක්තිය ඉටු කර ගන්න ව්‍යාපාර කරන්නේ මොකද්ද පූර්ණ සේවා නියුක්තියට දායක වෙනවා කොහොමද දායක වෙන්නේ
නව ව්‍යාපාර ආරම්භ කරනවා කියලා කියන්නේ නව රැකියාවස්ථා ජනිත වෙනවා. නව රැකියාවස්ථා ජනිත වෙනවා කියන්නේ මොකද? මේ පූර්ණ සේවා නියුක්තිය ඉෂ්ට සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ පරිසරයට සිදුවන හානිය අවම කිරීම බලන්න. තිරසර සංවර්ධනය. මේ තිරසර සංවර්ධනය ඇතුළත තියෙන අපි කියව පාරිසරික සංවර්ධනය. අන්න මෙන්න මේ ගැටලුවට ව්‍යාපාර දායක වෙන්නේ කොහොමද? පරිසර අවශ්‍ය කිරීම. උදාහරණයක් වශයෙන් අපි ව්‍යවසායකත්වය වගේ පාඩමේදී ඉගෙන ගන්නවා හරිත ව්‍යවසායකත්වය කියලා කොටස. එතකොට එතනදී අපි කියනවා දැන් මේ ප්‍රවණතාවයක් වශයෙන් ව්‍යාපාර පෙළඹිලා ඉන්නවා මේ හරිත නිෂ්පාදන වලට ප්‍රවේශ වෙන්න. හරිත නිෂ්පාදන කියන්නේ පරිසරයට හිතකාමී නිෂ්පාදන වලට. ඒක ප්‍රවණතාවයක්. අන්න එතකොට මොකද වෙන්නේ? පරිසරය ආරක්ෂා කරනවා. අන්න තිරසත සංවර්ධනය කියන එක ව්‍යාපාරවලින් ඉෂ්ට සිද්ධ වෙනවා. දේශීය සම්පත් භාවිතය. මේ දේශීය සම්පත් භාවිතය ගත්තට පස්සේ මෙතනින් අපිට හම්බ වෙන්නේ නැති වුණත් දැන් රටක තියෙන සම්පත් තියෙනවානේ. මේ සම්පත් අපතේ යන්න දෙන්නේ නැතුව ඒ දේශීය සම්පත් භාවිතා කරනවා මේ ව්‍යාපාර. නේ? මණික් පතල් තියෙනවා. නේ? මිනිරම් පතල් තියෙනවා. රත්තරම් පතල් නම් ලංකාවේ ඇත්තටම මන් දන්න තරමින් නැහැ. ඉන්දියාව වගේ රටවල තමයි රත්තරම් පතල් තියෙන්නේ. හරිද? එතකොට අන ස්වභාවික සම්පත් දේශීය සම්පත් පාවිච්චි කරනවා මේ ව්‍යාපාර. ඒක රාජ්‍යක ආර්ථික අරමුණක්. ආර්ථිකයට බලපානවා. ඇයි ව්‍යාපාර හොඳට දේශ සම්පත් භාවිතා කරලා මේව කරනවා කියන්නේ මොකද්ද? රටේ ආර්ථික වර්ධනයක් වෙනවා, සංවර්ධනයක් ඉෂ්ට සිද්ධ වෙනවා. හරිද? ඊට පස්සේ නිසි පරිදි බදු ගෙවීම. අන රජයට අවශ්‍ය ප්‍රධානම දේ තමයි රාජ්‍ය ආදායම. රාජ්‍ය ආදායමේ එක කොටසක් තමයි බදු. එතකොට මේ ව්‍යාපාර ආරම්භ කරලා ඒ ව්‍යාපාර ඒගොල්ලේ නිසි පරිදි කලට වෙලාවට බදු ගෙවනකොට මොකද වෙන්නේ? රජයේ මේමින් කියන ආර්ථික අරමුණ ඉටු කරවා ගන්න ඒක උපකාරී වෙනවා. රජයේ කියාම්මක කරන ප්‍රතිපත්ති පිළිපැදීම. රජයේ ප්‍රතිපත්ති තියෙනවා නම් බදු ප්‍රතිපත්ති, ෆිස්කල් ප්‍රතිපත්ති, මූල්‍ය ප්‍රතිපත්ති ඒව තියෙනවා නම් ඒවට අවනත වෙලා ඒ විදිහට ඒ ප්‍රතිපත්ති පිළිපදිනවා. අන්න රජයේ ආර්ථික අරමුණ ඉටු කරවා ගන්න ඒක ලොකු උදව්වක්. නීති රීති පිළිබඳ බැඳීම හා පිළිපැඳීම. අර වගේම තමයි නීති රීති තියෙනවනේ ඒවට බැඳිලා ඉන්නවා, දඩ මුදල් ගෙවනවා, ඒ අවශ්‍ය කටයුතු කරනවා. අන්න ඒවා මේ රටේ රජයේ ආර්ථික අරමුණු ඉටු කරවා ගන්න ව්‍යාපාරවල බලපෑම. හරිද? දැන් මම කියව මොනවාද? සේවා නියුක්තියට දායක වෙනවා, පරිසරය ආරක්ෂා කරන්න දායක වෙනවා නේ. තව අපි කතා කරා දේශීය සම්පත් රැක ගන්න, දේශීය සම්පත් ප්‍රයෝජන ගන්න ව්‍යාපාර රජයට උපකාරී වෙනවා, බදු ගෙවන්න, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. අන්න රජයේ ආර්ථික අරමුණු ඉටු කරවා ගැනීම සඳහා ව්‍යාපාරවල දායකත්වය. හරිද? හරි. ඊට පස්සේ අපි කතා කරනවා මේ ව්‍යාපාර තියෙනවානේ, මේ ව්‍යාපාර හා රජය අතර තියෙන මොකද්ද සම්බන්ධතාවය? අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. ඒගොල්ලෝ අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මොකද්ද? මෙන්න මේකයි. හරිද? රජය ගත්තට පස්සේ මේ රජය කියන්නේ ඉතා විශාල බලයක් තියෙන සම්පත් තියෙන මහජනතාවගේ සම්පත්, ඒ කියන්නේ ස්වභාවික සම්පත් වල අයිතිය රජය සතු තියෙන ආයතනයක්. හරිද? එතකොට මේ ව්‍යාපාර කියලා කියන්නේ මේ අපි වගේ මිනිස්සු පටන් ගන්න සාමාන්‍ය දෙයක්. රජයට යන්නේත් අපි වගේ මිනිස්සු තමයි. මම කියන්නේ සාමාන්‍ය විදිහට මේ ව්‍යාපාර පටන් ගන්නේ නෝමල්. මේගොල්ලොන්ට සම්පත් අඩුයි. අර රජය වගේ ස්වභාවික සම්පත් ඒගොල්ලෝ අයිතියට ගන්න බැහැ. හරිද? එතකොට සම්පත් අඩුයි. එතකොට මේ රජයක් කරන්නේ මොකද්ද? රජයක් කරන්නේ මේ තියෙන ව්‍යාපාර තියෙනව නේද? මේ ව්‍යාපාරවලට උදව් කරනවා. උදව් කරනවා කියන්නේ යටිතල පහසුකම් සපයනවා නේද? රජයේ යටිතල පහසුකම් සපයනවා, ඒගොල්ලන්ට අවශ්‍ය සම්පත් ඒවා ලබා දෙනවා. අන්න ඒගොල්ලන්ට අවශ්‍ය නීතිමය වාතාවරණ ඒවා ව්‍යාපාරවලට සපයලා දෙනවා. ව්‍යාපාරයකට කළගුණ සැලකීමක් විදිහට මොකද කරන්නේ? ව්‍යාපාර කලට වෙලාවට බදු ගෙවලා අන්න රජයට උදව් කරලා, රජේ මේ විදිහට රජයේ අරමුණු ඉටු කරවා ගන්න උදව් කරලා අන්න රජයට සහයෝගය දක්වනවා. ඔන්න ඕක තමයි ව්‍යාපාර සහ රජය අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. එකිනෙකාට තියෙන සම්බන්ධතාවය. හරිද? රජයේ විසින් ව්‍යාපාරවලට අවශ්‍ය පහසුකම් ලබා දෙන අතර ව්‍යාපාර විසින් ඊට ප්‍රතිවිරුද්ධව ඊට
උපකාරී වෙනසේ මොකද වෙන්නේ රජයට තම ආර්ථික කටයුතු කරගෙන යාම සඳහා සහයෝගීතාවයක් ලබා දෙනවා. ඔයා එතකොට ඒ විදිහට ඒ කරුණ විස්තර කරා නම් හරි. හරි. ඊළඟට තියෙනවා අපිට රජයක විවිධ අරමුණු සාක්ෂාත් කර ගැනීමට රජයක් විසින් ව්‍යාපාරවලට සිදු කරනු ලබන බලපෑ. බලමු මොනවාද කියලා. දැන් රජයක විවිධ අරමුණු අපි කතා කරානේ. ආර්ථික කටයුතු කළමනාකරණය කිරීම මේ විදිහට තියෙනවා. හරිද? සමාජීය ප්‍රාග්ධනය සඳහා සම්පත් සැපයීම නේ. පරිසර සුරකීම සඳහා කටයුතු කිරීම, සමාජීය පරිසර සුරක්ෂිත කිරීම, පුද්ගලයෙකුට ඇති තෝරා ගැනීමේ නිදහස තහවුරු කිරීම, ඔවත් රජයක අරමුණු මීට අමතරව තියෙන ඒවා. හරිද? එතකොට රජයක් ව්‍යාපාරවලට බලපෑම් කරන ආකාරයක්. දැන් රජයට තියෙන එක හිමිකමක් තමයි ඒ මිනිස්සුන්ගේ තියෙන අයිතීන් සුරක්ෂා කරන්න ඕනේ. සමාජය පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. ඔය වගේ අයිතීන් තියෙනවා. හරිද? එතකොට ඒකට රජ්‍ය ව්‍යාපාරවල මෙන්න මේ විදිහට තමයි බලපෑම් ඇති කරන්නේ. බලන්නකෝ. ගන්ධන කඩකු ලෙස රජ්‍ය ව්‍යාපාරවලට සිදු කරන බලපෑම. උදාහරණයක් රජයට අවශ්‍ය උපකරණ ව්‍යාපාරවලින් මිලදී ගැනීම. එතකොට මොකද වෙන්නේ? ආ රජයට අවශ්‍ය උපකරණ රජය විසින් සකසා ගන්න නැතුව පෞද්ගලික ව්‍යාපාරවල මිලදී ගන්නකින් ඒ ව්‍යාපාරවලට ආදායමක් එනවා. අන්න ව්‍යාපාර දියුණු වෙනවා. පැහැදිලිද? අභියාවිද ආදී හමුදාවන් අවශ්‍ය විවිධ දේ මිලදී ගැනීම, හමුදාවට අවශ්‍ය දේවල් ඒකම තමයි. ගනුදෙනු කරුවෙක් විදිහට රජය සිදු කරන බලපෑම. තරඟ කරුවෙක් වශයෙන් කොහොමද රජය බලපාන? ප්‍රවාහන කටයුතු වලදී නැ ප්‍රවාහන කටයුතු වලදී තරඟ කරුවෙක් විදිහට රජය බලපාන්නේ ව්‍යාපාරවලට මෙන්න මේ විදිහට. දැන් තියෙනවා CTB බස්. හා CTB බස් තියෙනවා, ප්‍රයිවට් බස් තියෙනවා. හරිද? මේක මිලපාලනය සඳහාත් ගන්නවා, මිනිස්සුන්ගේ හිතකරතාව සඳහාත් ගන්නවා. ඊටත් අතර තනක කරුක විදිහට මේක නිකන් දියුණු කරන්න. දැන් හිතන්න එක්කෙනෙක් විතරයි නම් ඉන්නේ, ප්‍රයිවට් බස් විතරයි නම් ඉන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ විතරක් ඕන ගණන් වලට හදාගෙන කිසි තනක යන්නේ නැතු මේ ඒගොල්ලන්ට ඕන විදිහට ඉන්නවා. හැබැයි කිසි උනන්දුවක් නැහැ, මිනිස්සු ගැන උනන්දුවක් නැහැ, මගීන් ගැන උනන්දුවක් නැහැ. හැබැයි දැන් මොකද කරන්නේ? රජයේ තනක කරුක විදිහට CTB බස් කියලා එකක් දාලා, අන්න දුම්රිය දාලා. මොකද වෙන්නේ? අන්න දැන් CTB බස් වල හොඳට සලකනවා, ගාන අඩුයි. එතකොට මොකද වෙන්නේ? ප්‍රයිවට් බස් වල ඉන්නේ හිතන අපි කොහොමද මේකත් එක්ක තරඟ කරලා අපිට මේ මගින් ටික ඇදගන්නේ? අන්න එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ හොඳ සර්විස් එකක් දෙනවා, ගාන එච්චර ලොකුවට වැඩි කරන්නේ නැහැ, අර විදිහට හොඳට සලකනවා. අන්න තරඟ කරවෙක විදිහ ප්‍රවාහනයේදී කටයුතු කරා. හරිද? ගුවන් විදුලි විකාශනයේදී ඔයා දන්නවා රජයට අවශ්‍ය රජයේ ගුවන් විදුලි සේවා තියෙනවා, පෞද්ගලිකේවත් තියෙනවා, රූපවාහිනියෙදිත් එහෙමයි. පුවත්පත්වල තැපැල් කටයුතු හා දුරකථන සේවාවල SLT මොබිටෙල් කියලා එකක් තියෙනවා. හරිද? සෙමි ඩයලොග් තියෙනවා. හරිද? අන්න තරඟ කරුවෝ යටිතල පහසුකම් හා අත්‍යවශ්‍ය සේවා සපයන්නකො ලෙස ව්‍යාපාරවලට කෙලෙන බලපෑම. සන්නිවේදනය, පෙට්‍රල්, විදුලිය, ගෑස් ඔන්න ඔය වගේ යටිතල පහසුකම් තියෙනවනේ. යටිතල පහසුකම් සපයනවා. නියාමකයෙකු ලෙස රජ ව්‍යාපාරවලට කරන බලපෑම. නියාමකයෙකු ලෙස අන්න ශ්‍රී ලංකා මහා බැංකුව හසුරවනවා, විනිමය හසුරකම්පත් කොමිෂන් සභාව හසුරවනවා, ප්‍රවාහන කොමිෂන්. අන්න නියාමකයෙකු වශයෙන් පාලනය කරන්නෙකු වශයෙන් රජ ව්‍යාපාරවලට කරන බලපෑම. හරිද? දැන් ශ්‍රී ලංකා මහා බැංකුව ගත්තට පස්සේ වාණිජ බැංකු පාලනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. හසුරුවන් නියාමනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. ශ්‍රී ලංකා මහ බැංකුව අයිති එහෙනම් රජයට. තව දිනවා දිරිගැන්වීමේ සපයන්න කුලස රජ්‍ය ව්‍යාපාරවලට කරන බලපෑම. ඉගෙන මූල්‍ය පහසුකම් සපයලා නේද? දැනුම තාක්ෂණය ලබා දීලා සේවකයන් පුහුණු කරලා අන්න දිරිගැන්වීම සපයන්න කුලස. ව්‍යාපාර කරන ඇයට පොඩක් දිරිගැන්වීමක් දෙනවා. ව්‍යවසායගත පුහුණු පාතමාලාවක් පටන් ගන්න. අන්න එතකොට ව්‍යවසායකයෝ මොකද වෙන්නේ? ඒකට ඇවිල්ලා ඒගොල්ලෝ දැනුවත් වෙනවා ඒ සබ්ජෙක්ට් එක ගැන. අන්න ව්‍යාපාර දියුණු කරගන්න ඒගොල්ලන්ට එක හොඳ අවස්ථාවක්. මූල්‍ය පහසුකම් සපයනවා, ඒ කියන්නේ ණය වගේ දේවල් ලබා දෙනවා, විවිධ සහන ලබා දෙනවා රජයේ. ව්‍යවසායකන්ට විවිධ ණය සහන ලබා දෙනවා නේද? අලුත් ව්‍යාපාරිකයන්ට ණය සහන ලබා දෙනවා. මූල්‍ය පහසුකම් සපයන රජයේ ආයතන අන්න තියෙනවා. ඒ විදිහට මූල්‍ය පහසුකම් සපයන රජයේ ආයතන කිහිපයක්. ජාතික සංවර්ධන බැංකුව,
රාජ්‍ය කොස් ආයෝජන බැංකුව ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව ප්‍රාදේශීය ගාමීය සංවර්ධන බැංකුව මෙන්න මේවා ටිකක් පාඩම් කරන්න වෙනවා හරිද මේ කරුණු මොනවාද මූල්‍ය වශයෙන් රාජ්‍ය දිරිගැන්වීම් දෙන ආයතන කිව්වට පස්සේ ආයතන තුනක් නම් කරන්න කිව්වොත් ඔයා මේවා පාඩම් කරලා තියෙන්න ඕනේ හරිද මූල්‍ය පහසුකම් සැපයීමේදී යොදා ගන්න උපක්‍රම ප්‍රතිමූල්‍ය පහසුකම් කල්බදු ගෙවීම් ක්‍රම හඳුන්වා දීම අපනයන දිරිගැන්වීම් යෝජනාවකම අර ණය පහසුකම් මොන වගේ විදිහටද දෙන්නේ කියලා තමයි මෙතන දින්නේ මූල්‍ය පහසුකම් සැපයන විවිධ ශ්‍රේෂ්ඨ කාර්මික ණය ආනයන අපනයන ණය වෙළඳ ණය කෙටි කාලීන ණය අන්න විවිධ ශ්‍රේෂ්ඨ තියෙනවා හරිද කාර්මික අංශයට කාර්මික ආනයන අපනයන කරන්නට ඒ පැත්තට වෙළඳ ණය කෙටි කාලීන මූල ණය ඔය විදිහට තියෙනවා මේ ටික කියව ගන්න මූල්‍ය පහසුකම් අතිරේක ව්‍යාපාරිකන රජයමකින් ලබා දෙන අනුග්‍රහයන් මූල්‍ය පහසුකම් වලට අමතරව රජයමකින් මොනවද දෙන්නේ ව්‍යාපාරිකෙන්ට අනුග්‍රහය බලන්න ව්‍යාපාර සඳහා උපදේශා පුහුණුව ලබා දී මර්මං කණින් කි ව්‍යවසායකත්ව පුහුණු පාඨමාලා ඒ වගේ ඒවා ලබා දෙනවා ඒ වගේ ඒවා ලබා දෙන ආයතන තමයි කාර්මික සංවර්ධන මණ්ඩලය කාර්මික ශනික ආයතනය අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හරිද මේගොල්ලෝ ව්‍යාපාර වලට ඉස්සරහට එන්න උඩට එන්න පොඩි දිරිගැන්වීම් ලබනවා දැන් ව්‍යාපාරයක් තිනවනා නම් මොනවා හරි බාණ්ඩයක් එකේ හදන ඒගොල්ලන්ට දෙනවා SLS සහතිකය අන්න ඒගොල්ලෝ පොඩ්ඩක් මොකද වෙන්නේ ෆෝම් වෙනවා මොකද වෙන්නේ ෆෝම් වුණා කියලා අර ඒගොල්ලේ වෙළඳපොළ තුල තියෙන පොඩි ප්‍රමිතිය රජයෙන් ප්‍රමිතියක් ලැබුණාට පස්සා අපිට SLS තියෙනවා ඕගොල්ලන්ට SLS නැහැ අන්න ඒගොල්ලේ ව්‍යාපාර කටයුතු වල දිනුවා ආ එතකොට අනිත් අය මොකද වෙන්නේ අපිත් හොඳට ක්වොලිටි එක මේ බාණ්ඩේ හදලා SLS සහතිකය ගන්න ඕන කියලා පොඩි හැඟීමක් එනවා හරිද හරි ව්‍යාපාර සඳහා තොරතුරු සැපීම හරිද හරි ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව ව්‍යාපාරවල තොරතුරු සැපයනවා දැන් අපි හිතමු අපිට ව්‍යාපාරය පටන් ගන්න ඕනේ අපි මේ ව්‍යාපාරය පටන් ගන්න කාන්තාවන් මූලික කරගෙන ෆැෂන් කම්පැනියක් හරිද විලාසිතා කම්පැනියක් හරිද එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ කොච්චර මේ රටේ කාන්තාවන් කොච්චර ප්‍රතිශතයක් ඉන්නද කොච්චර ප්‍රමාණයක් ඉන්නද ඊට සාපේක්ෂව වෙනදපොළ ටාගට් කරන්න ඕනේ පිනිමේ පස්වන් සැපීම අධිකරණ තියෙනවා ඊට පස්සේ රාජ්‍ය ආයතන මඟින් ලබා දෙන විවිධ පහසුකම් කියලා තියෙනවා. ඔන්න බලන්න මේ ඔක්කොම අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ ළමයි. හරිද? මේවා කොච්චර කරත් මේවා පාඩම් කරලා නැත්තම් මේවා මතක හිටින්නේ නැහැ. මොකද මේවා නිකන් වචන නාම පද වගේ. හරිද? ඉතින් මේවා පාඩම් කරන්න ඕනේ. මේවා එකපාරම මතක තියාගන්න ක්‍රමයක් නැහැ අතටම. මේවා අනිවාර්යෙන් පාඩම් කරන්න සිද්ධ වෙන ඒවා. ඉතින් මේ සබ්ජෙක්ට් එකට අනුව BS කියන්නේම වචනවල තේරුම දැන ගැනීම වගේම මොකද්ද මේක පොඩක් පාඩම් කරන්න ඕන සබ්ජෙක්ට් එකක් හරිද අර ගණන් වගේ අපිට හදලා පැට්‍රිස් වෙලා කරන්න බෑ මේකට අපිට තියෙන එකම පැට්‍රිස් එක තමයි මේක පාඩම් කරන එක ආයි පාඩම් කරන එක හරි එතනින් එහාට මුකුත් නෑ පාඩම් කරන්න නැතුව මේක කරන්න අමාරුයි ඇත්තටම හරිද හරි බලන්න රජයේ මඟින් ලබා දෙන විවිධ පහසුකම් කියලා තියෙනවා ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානය. ඒකෙන් මේ වගේ පහසුකම් ලබා දෙනවා මූලික වශයෙන් ව්‍යවසායන් දියුණු කරන හරිද? පුහුණුව හා මඟ පෙන්වීම ලබා දෙනවා. ජාතික මෝස්තර මධ්‍යස්ථානය, නව මෝස්තර පිළිබඳ තරඟ සංවිධාන, ඔය වගේ අධිකරණ ලබා දෙනවා හරිද? ඊට පස්සේ බලන්න ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අවදි අධිකාරිය කියලා එකක් තියෙනවා. වෘත්ති වෘත්තිකයන් සඳහා සේවා ලබා දෙනවා. නේ සේවා ප්‍රමිති සකස් කරනවා ඔය වගේ ඇතිනවා පාසල් හැරගිය සඳහා විවිධ වෘත්තිය පාඨමාලා පටන් ගන්නවා ඔය වගේ ඒවා තියෙනවා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතන තියෙනවා කාර්මික තාක්ෂණික ආයතනය හා කර්මන්ත ශාලා සඳහා තාක්ෂණික උපදේශන සේවා සැපයීම අර ජර්මන් ටෙක් වගේ හරි ඔන්න ඔය වගේ විවිධ ආයතන තියෙනවා මේ ආයතන මොනවාද රජයට මූල්‍ය පහසුකම් සැපෙන ආයතන මොනවාද රජයට වෙනත් පහසුකම් සැපෙන ආයතන මොනවාද මේවා පාඩම් කරගන්න බදු වහේ කරන නියෝජිතයෙකු ලෙස රජයේ ව්‍යාපාර වලට කරන බලපෑම දැන් රජයේ ගත්තට පස්සේ රජයේ ප්‍රධානම ආදායම තමයි බදු ආදායම එක කොටසක් තමයි බදු ආදායම හරිද රාජ්‍ය ආදායමේ එක කොටසක් රජයේ බදු දැන් මේ බදු ගත්තට පස්සේ විවිධ ආකාරයෙන් බදු අය කරනවා වැඩ් බදු කියයි තීරු බදු කියයි නේද ඒක පුද්ගල ආදායම් බදු කියයි සමාගම් බදු කියයි විවිධ බදු වල තියෙනවා හරිද සැට් කියයි වැඩ් කියයි
එතකොට මේම කරන ප්‍රධානම ආයතන කිහිපයක් තියෙනවා. දැන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පුද්ගල ඇඟින් බදු අය කරන ආදායම් මත බදු අය කරනවා. සුරා බදු දෙපාර්තමේන්තුව විසින් ඔය මත්පැන් මත බදු ඒ වගේ දේවල් අය කරනවා. ඒක දෙපාර්තමේන්තුව ආනයන අපනයන කටයුතු කරනකොට බදු අය කරනවා. මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව අන්න වාහන වලින් අය කරන බදු අය කරනවා. ඔන්න ඔය ආයතන තමයි රජේ බදු පිළිබඳ කටයුතු කරන ආයතන. ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙස රජයේ ව්‍යාපාරවලට කරන බලපෑම රජයක මූලික අරමුණ වන්නේ රටේ ආර්ථික සංවර්ධනය බිහි කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි. අර මූල්‍ය ප්‍රතිපත්තිය, ෆිසිකල් ප්‍රතිපත්තිය, ෆිසිකල් ප්‍රතිපත්තිය ගත්තට පස්සේ රජයේ ආදායම වීදම ගැන තියෙන ප්‍රධානතම ප්‍රතිපත්තිය. එතනින් තමයි කියන්නේ කොහොමද රාජ්‍ය ආදායම හැදෙන්නේ, කොහොමද රාජ්‍ය වීදම හැදෙන්නේ ඒව කියන්නේ එතනින්. හරිද? අන්න ෆිසිකල් ප්‍රතිපත්තිය, මූල්‍ය ප්‍රතිපත්තිය ඔය වගේ දේවල් මගේ බලපෑම ඇති කරනවා රජය. හරි. ව්‍යාපාර වලට රජයෙන් ලැබෙන සහයෝගය හා මඟ පෙන්වීම. අන්න දැන් රජය ගත්තට පස්සේ ව්‍යාපාර වල පොඩි තව සහයක් දෙනවා. ඒ කියන්නේ මේ ව්‍යාපාර ලියාපදිංචි කරන්න කියනවා. දැන් ව්‍යාපාර ලියාපදිංචි කරාට පස්සේ මොකද වෙන්නේ? ව්‍යාපාරයේ කීති නාමයේ වර්ධනයට එක හේතුවක් වෙනවා. රටේ සංවර්ධනයේ දායක වීමට අවස්ථාව හිමිනවා. රජයේ ඉහළ පිළිගැනීමකට ලක් වෙනවා නේද? දැන් රජයේ පොඩක් ලියාපදිංචි වුණාට පස්සේ දැන් ලියාපදිංචි ව්‍යාපාරයක් ගත්තට පස්සේ පොඩි එකට ඒක පොඩි බ්‍රෑන්ඩ් එකක් වගේ තියෙනවා. අපි රජයේ ලියාපදිංචිලා ඉන්නේ. අපිට මේ රජයේ මෙහෙම සහන දෙනවා. අන්න ඒක ව්‍යාපාරවලට හොඳ අවස්ථාවක්. මොකද පාරිභෝගිකයෝ හිතනවා ආර ව්‍යාපාරයේ රජයේ ලියාපදිංචි වෙලා තින් රජයේ සර්ටිෆිකට් එකකුත් තියෙනවා ඒකට. අන්න පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය පොඩ්ඩක් ඒ ව්‍යාපාරයට යනවා. හරිද? හරි. ඔන්න ඔය විදිහට තමයි රජය කියන්නේ මොකද්ද? රජයේ ආර්ථික අරමුණ මොනවාද? රජයේ ආර්ථික අරමුණ ඉටු කරගන්න කොහොමද ව්‍යාපාරදායක වෙන්නේ? හා සහ කොහොමද රජයේ ව්‍යාපාර වල බලපෑම් කරන්නේ? මොනවා මොනවා වලටද? එතකොට රජයේ මොනවාද තියෙන ආයතන ව්‍යාපාර වලට උදව් කරන මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ මොනවාද? ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හරිම පොඩි කරුණු ටිකක් තියෙන්නේ. හැබැයි මේ පාඩමේ මම එකක් කියන්නම්. මේ පාඩම පාඩම් කරන්න නැතුව බැරිම පාඩමක්. දැන් අපි ගත්තොත් සමහර පාඩම් තියෙනවා අපිට ඒක තේරුම් ගත්තට පස්සේ අපිට උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි මේවා තියෙන නිශ්චිතනේ පූර්ණ සේවා නියුක්තිය, ආර්ථික ස්ථිරතාවය, මේ කමිෂන් වල නම් ආයතන වල නම් ඒවා පාඩම් කරන්න ඕනේ. අපිට ආයතනයක් හදලා ලියන්න බැහැනේ. ඉතින් මේ පාඩම අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ පාඩම. ඉතින් මේ ව්‍යාපාරහ රජ කියන පාඩම මෙතනින් අවසන් වෙනවා. මේ කොටස මේ පාඩම මම කොටස් දෙකකට කරනවා. ඒ කියන්නේ වීඩියෝ දෙකකින් සිද්ධ කරනවා. එකක් තමයි රජ සහ ව්‍යාපාර, අනිත් එක තමයි ව්‍යාපාර ආචාර ධර්ම කියන කොටස. ඉතින් රජ සහ ව්‍යාපාර කියන කොටස මෙතනින් අවසානයි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.